අපි අද දවසේ විශේෂයෙන්ම තවත් ජාතික ජනබලවේගයේ නියෝජනය කරන මොණ්ඩා දිස්ත්‍රික් අපේක්ෂකයෙකු එක්ක තමයි අද දවසේ කතා කරන්නේ. ඔහුගෙනුත් අපි ප්‍රශ්න පහක් අහන්න සූදානම් වෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමා කවුද? මම අජිත් අගලකඩ වෘත්තීන් මම ව්‍යාපාරිකයෙක්. මොණ්ඩාගල නගරයේ අසන්නේ තමයි මම මේ දවස්වල පදිංචි වෙලා ඉන්නේ. ඔබතුමා ඇයි දේශපාලනයට එන්නේ? මගේ දිස්ත්‍රික්කයේ අනිත් දිස්ත්‍රික්කල වගේම ජනතාවට ඉඩම් ගැටලු වගා කරන්න ජාලිය නැති කැටලු වගාවෙන් අස්වැන්න විකුණ ගන්න බැරි කැටලු ළමයින්ට අධ්‍යාපනය ලබන්න බැරි කැටලු ආදී වශයෙන් සියලු ප්‍රශ්න මූල දෙලින ජනතාවක් මගේ දිස්ත්‍රික්කය තුළ තියෙනවා. එතකොට ටිකකුරින් මේ මනසින් නිර්මාණය කරගත්ත සංකල්ප මතවාද හැර ඔබත් මමත් භුක්ති විඳින සියලුම දේවල් අපි ගන්නේ මහ පොළොවේ. මහ පොළොවේ තියෙන දේවල් අද අපි මේ භුක්ති විඳින මට්ටමට දියුණු කරගෙන තියෙනවා. අපේ પરම්පරාවත් අපට හරි කලින් ජීවත් වෙච්ච પરම්පරා සියක ගණනක මිනිසුන්ගේ ජීවිත ලේ කඳුළු දාදිය මතින් අපි එදිනදා පාවිච්චි කරන ආහාර පාන ද්‍රව්‍ය ඇඳුම් පැළඳුම් පෙට්‍රල් ඩීසල් යාන වාහන මේ සියලු දේවල් අපි අරගෙන තියෙන මහ පොළොවේ තියෙන ද්‍රව්‍ය එක්කෝ එකට එකතු කරලා එක්කෝ වෙන් කරලා උදාහරණයක් විදිහට යපස් වලින් අපි යකඩ වෙන් කර ගන්නවා යකඩ වලට තව ඒවා එකතු කරලා වාණි හදා ගන්නවා. එතකොට පෘථිවියේ අපි මහ පොළොවේ තියෙන දේවල්ට අමතරව කිසිදු ග්‍රහලෝකයකින් කිසිම දෙයක් අපේ පොළොවට ගෙනල්ලා නැහැ. එහෙනම් මේ පොළොවේ තියෙන දේවල් අපි හැමෝටම භුක්ති විඳින්න මේ මට්ටමට සංවර්ධනය කරගත්තේ හැමෝටම කාලා බීලා ඇඳලා සතුටින් ජීවත් වෙන්න. නමුත් අද වෙලා තියෙන්නේ ලාභය කියන කාරණය මත ඒ සියල්ලම විකුණන බාන් බවට පත් කරලා තියෙනවා. මම දේශපාලනයේ එකේ ගැඹුරු වර්තයේ තමයි પરම්පරා සිය ගණනක් විසින් උකහාගත් දැනුමෙන් නිපදවාගත් මේ සියලු දේවල් හැමෝටම යම් සාධාරණ පදනමකින් භුක්ති විඳීමේ අවස්ථාව වරන් දෙන්න. එතකොට අර අපි මුලින් කියපු ගැටලු ඉබේම සිඳලා යනවා. මොනවාද ඔබතුමාට ඒ සඳහා තියෙන සූසුකම් තියෙන්නේ? පළවෙනි එක තමයි මම පළමුව වගේ දිස්ත්‍රික්කයේ මුළු රටේම ජනතාවට විඳින අනේක විද දුක් කම් කටුළු පිළිබඳව මට තියෙන අපරිමිත වේදනාව කැක්කුම ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන කියන කාරණය. දෙවෙනි එක විශ්වවිද්‍යාල ජීවිතයේදී ශිෂ්‍ය සංගම් නියෝජිත විදියටත් ඊට පස්සේ වෘත්තීය සමිති නියෝජිතයෙක් විදියටත් ඊටත් පස්සේ මම ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානගත ක්‍රියාකාරී සමාජිකයෙක් විදියටත් ලබාගත් දැනුම සහ අධ්‍යයන ප්‍රමාණය. තුන්වෙනුව මම ගැලනි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ විද්‍යාවේදී උපාධිධාරියෙක්. අධ්‍යාපනයේ තුලින් ලැබිච්ච ශික්ෂණය මට හැකියාව ලැබිලා තියෙනවා ජනතාව මේ මොහොතේ මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව විවෘත පුළුල් මනසකින් බලන් සහ මානුෂිකවාදී විදියට උත්තර හොයන්න පෙළඹවීමක් කරන්න මට පුළුවන්කම තියෙනවා. දශක ගණනාවක සිට ඔබතුමා ක්‍රියාකාරී දේශපාලනයේ හිටියා නම් මොනවද ඔබතුමා වෙල්ලස වෙනුවෙන් කරේ? වෙල්ලසදී මම තනි පුජ්‍යලයක් නෙමෙයි, මම සංවිධානගත දේශපාලන පක්ෂික සමාජිකයෙක්. අපේ දිස්ත්‍රික්කයේ ඇතුලේ ගොවීන් මුහුණ දුන්න ජල හිඟ ප්‍රශ්නද, පොහොර නැති ප්‍රශ්නද, අස්වැන්න විකුණ ගන්න බැරි ප්‍රශ්නද, ඉඩම් ප්‍රශ්නද, මේ සියලු දේවල් වලට අපි මැදිහත් වෙලා තියෙනවා. ඊට අමතරව ඌව වෙල්ලස්සෙන් අක්කර 65000ක් උක්කගාවක් වෙන් කරන්න යන වෙලාවේ ගොවීන්ට ඉඩම් අහිමි වෙන එක අපි දැකලා ඒක නතර කරගන්න ගෙනියන සටනේ ක්‍රියාකාරීකෙක් විදිහට මම ඉඳලා තියෙනවා. අපි මම ප්‍රාදේශ මොනරාල් පරිසභාවේ මන්ත්‍රීවරයෙක්. අපි මන්ත්‍රී බඩු පරගන්නේ නැහැ. අපි මන්ත්‍රී ඔක්කොම 14 දෙනෙක් ඉන්නවා. අපේ වැටුප අපේ දිස්ත්‍රික්කයේ බැංකු ගිණුමකට එකතු වෙන්නේ. මේ මුදල් වලින් අපි පහුගිය කොරෝනා වසංග සමයේ අපිට කරන්න පුළුවන් ප්‍රමාණයට මුඛාවාර ලබා දීම, සෞඛ්‍යවාදී නිදාන සඳහා ආරක්ෂිත ඇඳුම් සකසා දීම, වියලි ආහාර බෙදීම වැනි කටයුතු කරා. මේ විදිහට මේ සංවිධානගතව දේශපාලනිකව අපිට කරන්න පුළුවන් කටයුතු වලට මෙදිහත් කරලා තියෙනවා. වෙල්ලස්සෙන් දියවන්නවට ගියොත් මොනවද ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ දිස්ත්‍රික්කය ස්වභාවික සම්පත් වලින් පිරිච්ච දිස්ත්‍රික්කයක් කියලා මම හිතන්නේ. සෙවණගලින් අපේ දිස්ත්‍රික්කයට ඇතුළු වුණාම මුලින්ම අපිට මව්වාර හම් වෙනවා. මව්වාරේ ඉඳලා අපි ඉස්සරහාට සීමලාණ්ඩුවෙන් එළියට යනකොට කුඩාවය, කිරිඳිවය, මණික්ගඟ, කුඹුක්කංවය, හැඩවය පහුකරගෙන තමයි අපට යන්නේ. මේ විදිහේ විශාල ජල කඳන්
මූදට අරගෙන යන ජලද පාරවල් 14ක් අපේ දිස්ත්‍රික්කයේ තියෙනවා. එහෙම තියෙද්දි බොන්න වතුර නැති, වගා කරන්න වතුර නැති අසරණ මිනිස්සු අපේ දිස්ත්‍රික්කේ ජීවත් වෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් ප්‍රවීණයන් සමග එකතු වෙලා අපේ දිස්ත්‍රික්කේ මිනිසුන්ට බීමට සහ කෘෂිකර්මයට අවශ්‍ය ජලය කලමනාකරණය යුතුව ලබා දීමේ වැඩපිළිවෙළක් හදන්න මම අදහස් කරගෙන ඉන්නවා. ඊළඟට අපේ තරුණ තරුණියන්ට රැකියාව විදියට තියෙන්නේ ශ්‍රී රෝද රථ රියදුරු වෙන එක නැත්නම් කොළඹ ඉදිකිරීම් කර්මාන්තවලට ගිහිල්ලා අත්වැඩ දෙන එක තරුණියක් නම් ගාමන්ට් එකක වැඩට යන එක. එතනින් එහාට ගිහිල්ලා අපිට තියෙන ස්වභාවික සම්පත් වලින් උදාහරණ විදියට පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ තියෙන බ්ලොක් පහේ තියෙනවා යපස් නිධියක් මෙට්‍රික් ටොන් 1000ක විතර ප්‍රමාණයක් ඒකේ තියෙනවා කියලා තක්සීරු කරලා තියෙනවා යකඩ ප්‍රසතේ 170ක්. අපට පුළුවන් නම් ඒ ආසිත කර්මාන්තශාලාවක් හදන්න විශාල රැකියා ප්‍රමාණයක් අපේ රටේ දිස්ත්‍රික්කේ හදන්න පුළුවන්. ඊට අමතර රෝස තීරවාණයේදී දෙකක් තියෙනවා ඩොලොමයිට් තියෙනවා අපේ දිස්ත්‍රික්කේ බඩල්ගමුර ආසිතව දැරණමත් බුත්තල ලුණුගල ජනපදයේ ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරී කර්මාන්තශාලා පටන් ගන්න තියෙනවා. ඒත් මේව පාවිච්චි කරලා මැනි කර්මාන්තය අපේ දිස්ත්‍රික්කේ තියෙනවා පාවිච්චි කරලා අපේ දිස්ත්‍රික්කේ තරුණ තරුණියන්ට රැකියා දෙන්න අවස්ථාවකට හදන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඔබ දන්නවා අපේ දිස්ත්‍රික්කේ බිබිල ප්‍රදේශයේ ආසිතව බිබිල මැදගම නන්නපුර ආසිතව ඉතාමත්ම හොඳ දේශගුණික කාලගුණ තත්වයන් තියෙන පළතුරු වගාවට බිබිල දරන් කියවම තාමත් මුළු ලංකාවෙම ප්‍රසිද්ධයි. මේ වෙනකොට මල්වානේ රමුටන් ඉවර වෙනකොට අවාර කාලෙදී ඉතාමත්ම රසවත් ප්‍රණීත රමුටන් හැදෙනවා මැදගම ප්‍රදේශයේ. ඒ වගේම අඹ කෙසෙල් ආදී පළතුරු වර්ග ගණනාවක් හැදෙනවා. පළතුරු කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමේ හැකියාවකුත් අපට මේ ප්‍රදේශය තුළ තියෙනවා. එතකොට ලංකාවේ දෙවිනියට විශාල දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ අපට ඉඩම් සම්පත ඕනෑවටත් වඩා තියෙනවා. ඒ නිසා ගොවීන් සඳහා පරිසර තත්ත්වයන් සමතුලිත කරමින් පරිසර ආරක්ෂා කරගනිමින් වගා කිරීමට ඉඩම් ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් හදන්නත් අපට හැකියාව තියෙනවා. මේ ආදී කරුණු කාරණා රාශියක් වෙල්ලස්සෙන් දිවන්නට ගියොත් ක්‍රියාත්මක කරන්න අනිත් හැම දෙනාට එකතු වෙලා මම බලන්නවා. ඔබතුමාට අවසන් වශයෙන් වෙල්ලස්ස ජනතාවට මොනවද කියන්න තියෙන්නේ? මට තේරෙන විදියට අපේ රට මේ මොහොතේ තියෙන්නේ මිලදී ගැනීමේ හැකියාව නැති කරගෙන. රටේ ජනතාවටත් මිලදී ගැනීමේ හැකියාව නැහැ. නමුත් උද්දමනය වැඩි වුණා වුණත් අපට පුළුවන්කම තියෙනවා මේ මොහොතේ රුපියල් අච්චු ගහන්න. හැබැයි අපිට ඩොලර් අච්චු ගහන්න බෑ. ඩොලර් අපි වෙනම උපය ගන්න ඕනේ. ඒව උපය ගන්න ප්‍රතිපිච්ච මාර්ග මේ වෙනකොට 150කට වඩා ඇහැරිලා තියෙන්නේ. විදේශ ශ්‍රමිකයන්ගෙන් අපිට ඩොලර් එන්නේ නැහැ. අපේ අපනයන් ඔක්කොම හඩාගෙන වැටිලා තියෙන්නේ. සංචාර කර්මාන්තේ වැටිලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේම අවුරුදු 72ක් අපේ රට පාලනය කරපු පාලකයෝ නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතුලේ ඩොලර් උපය ගන්න ස්ථිර වැඩපිළිවෙළ හදලා නැහැ. මේ නිසා දැන් අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ අපි ඉදිකට්ටේ ඉඳලා සියලු දේවල් පිටරටින් ගේන තත්ත්වයට අපේ රටපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා මිලදී ගන්න ඩොලර් හිඟ කමින් අපේ රට පෙළෙනවා. එහෙනම් ඊළඟටපත් වෙන ආණ්ඩුවට සිද්ධ වෙනවා MCC ගිවිසුම ගහලා ඩොලර් මිලියන 490 ගන්න. ඊළඟටපත් වෙන රජයට සිද්ධ වෙනවා වරායේ නැගෙන යටි විකුණන්න මත්තල ගුවන්තොට විකුණන්න. මේවා නතර කරගන්න නම් අපේ රටේ පොදු ජනතාව සියලුම දෙනාට එක හා සමානව අයිතිවාසිකම් තියෙන අපේ රටේ දේපළ විකුණන එක නතර කරගන්න නම් ඒ සඳහා අවංකව නිභාවය වැඩ කරන නායකයෝ පිටසක් අපි ජීවන්නාට යවන්න ඕන. මම හිතනවා ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් ඉදිරිපත් වෙලා ඉන්නේ එහෙම පිරිසක් කියලා. ඒ නිසා පොරකමට විරුද්ධ පොරකම හෙලිදරව් කරන්නත් බය නැති ඒ වගේම පොදු ජනතාව වෙනුවෙන් පිනි හිටින ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කැප වෙන ජාතික ජන බලවේගයේ නියෝජිතයෙක් මේ පාර මොනරා දිස්ත්‍රික්කයෙන් ජීවන්නාට යවන්න ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.